උඟක් හොඳ සාර්ථක ඉවෙන්ට් එකක් අපි කරාද ඉතින් මට ගොඩක් සන්තෝෂයි අපේ ෆ්‍රන්ට් ලයින් රේසින් ටීම් එක අපි ස්ටාර්ට් කළා දැන් මේ දෙවෙනි රේස් එක තියෙන දෙවෙනි රේස් එක කිව්වට ඔෆිෂියලි තියෙන ට්‍රැක් එක තියෙන පළවෙනි රේස් එක ඉතින් හැම ඉවෙන්ට් එකකම අපේ පොඩියම් ෆිනිෂර්ස් තියෙනවා ඉතින් ඒත් එක්කම අපිට ගොඩක් සාර්ථක ඉවෙන්ට් එකක් කරගන්න පුළුවන් වුණා මම ඇත්තටම අවුරුදු 23ක් තිස්සේ ලංකාවේ රේස් පදිනවා නමුත් අපි කවදාවත් මුදල් හම්බ වෙලාවත් යම් කිසි දෙයක් වෙලා නැහැ අපිට රේසින් වලින් ඉතින් මම හිතුවේ මමයි ලසිත් මාලිංගයි එතකොට අපේ නිශ්ශංක සේනාධිපති අපි හිතුවේ මේ රයිඩර්ස්ලාට මම හා සමානව වීදම් කරනවා ඒගොල්ලෝගේ මහන්සිය තියෙනවා ඒගොල්ලන්ට යම් කිසි දෙයක් අපිට කරන්න පුළුවන් නම් හොඳයි කියන එක මත මම මේ ටීම් එක ස්ටාර්ට් කරේ ඉතින් දැනට එන්ට්‍රි ෆීස් ඔක්කොම අපේ ක්ලබ් එක හරහා අපි ගෙවනවා මගේ මට්ටමේ මගේ ට්‍රැක් එක මම නොමිලේ ඒගොල්ලන්ට පදින්න ලබා දීලා තියෙනවා ඒත් එක්කම ඉස්සරහදී අපි ටයර්ස් ඒ වගේම බයික්ස් ඉඳලා අපි ලබා දෙන්න මේගොල්ලන්ට උත්සාහ කරනවා ඉස්සරහදී රේසිං වලට ඇයි එන්නේ හිතුනේ රේසිං වලට එන්නේ හිතුනේ පොඩි වැඩි කෑල්ලක් තියෙනවා ඉතින් මේ වැඩි කෑල්ල මේ හැමෝගෙම තියෙනවා ඉතින් ඒගොල්ලෝ හැමෝම රේසිං වලට කැමති කට්ටිය ඉන්නේ මෙතන ඉතින් මෙහෙමයි යම් කිසි කෙනෙක් හිතුවොත් එහෙම අපි මේ රේසිං කියන ස්පෝට් එක තෝරගත්තට අපිට මේකෙන් ලැබෙන මුදලක් නෑ අපි හැමදාම වීදම් වෙනවා විතරයි ඉතින් නමුත් අර රේසිං වලදී දිනන්න පටන් ගත්තාම ඒකේ පොඩි අපි අබ්බැහිවීමක් වෙනවා ඒකත් එක්ක තමයි මම පටන් ගත්තේ මම 1997 තමයි මුල්ම රේස් එක පටන් ගත්තේ ඒකේ දෙවෙනි ස්ථානේ ලබා ගත්තා එදා ඉඳලා දැන් වෙනකොට මම වසර 24ක් එක දිගට රේස් බදලා තියෙනවා තවත් ඉස්සරහට පදිනවා ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වෙලා තියෙනවා ජාත්‍යන්තර තරඟ 28කට විතර මම සහභාගී වෙලා තියෙනවා සවුත් අප්‍රිකා කොරියා මැලේසියා ඉන්දුනීසියා යන ආදී රටවල බයික් රේසිං වලට අලුතෙන් එන අයට මොනවද කියන්න තියෙන්නේ බයික් රේසිං වලට අලුතෙන් එන අයට කියන්න තියෙන්නේ මගේ රේස් ට්‍රැක් එක තියෙනවා මෙතන ඕන කෙනෙක්ට ඇවිල්ලා පදින්න පුළුවන් පොඩි මුදලක් අපි අය කරන්නේ දැන් මේ මගේ ටීම් එකේ මම මේ සිලෙක්ට් කරලා තියෙන රයිඩර්ස්ලා හැමෝටම මම නොමිලේ පදින්න දීලා තියෙන්නේ ඒ වගේ ඒගොල්ලෝ පර්ෆෝම් කරලා හොඳයි කියලා හිතනවා නම් ඉස්සරහට යනවා කියලා අපිට තේරෙනවා අපි හැමෝටම අවස්ථාව ලබා දෙනවා ඒ වගේ ඉස්සරහට යන්න අපි ඊගාව රේස් එකේ ඉඳලා මම මගේ ට්‍රැක් එක හැටියට මම අපේ එන ක්ලබ්ස් වලට ඉන්ෆෝම් කරලා තිනවා අපිට ලේඩිස් ඉවෙන්ට් එකක් කියලා විශේෂයෙන් ලබා දෙන්න කියලා මොකද දැන් වෙනකොට කාන්තාවම හිතන 9 දිනක් විතර සූදානම්ිනුත් ඉන්නවා ඉන්ක්ලූඩින් මගේ වයිෆ් මේ ඉතින් ඒගොල්ලන්ට අපි අවස්ථාව දෙන්න ඕනේ මොකද හැමදේම කාන්තා නියෝජනයේ තියෙනවා